සම්බන්ධයෙන් විශාලදහස් ප්‍රමාණයක් මෙතන කතා වුණා. නමුත් මට කරන්න තියෙන අත්‍යවශ්‍ය යෝජනාව මේ මොහොතේ අපි හැමෝම අපිට මතකයන් තමයි කතා කරේ අරගලේ සම්බන්ධයෙන්. නමුත් යෝජනාවක් විදිහට අපි දන්නවා ශ්‍රීදේවියෝ වගේ අරගල භූමිය කියන්නේ මහලු චිත්‍රවත් භූමියක්. ඒක හැම අංශයෙන්ම සංස්කෘතික අංශයෙන් සහ දේශපාලනික අංශයෙන් හැම දැන් තැනකින්ම ඉතාමත් දියුණු තත්ත්වයක තිබ්බ තැන. නමුත් මෙතන අර්බුදයක් නැහැ කිව්වට අර්බුදයක් තියෙනවා. මොකද මෙතනට එක්කහසු වෙච්ච තරුණ පරම්පරාව දැන් මේ මොහොත වෙද්දී ලොකු ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශාල ව්‍යාකූල තත්ත්වයකට. ඒකට ප්‍රධානතම හේතුව තමයි ඔය මේ මොහොත වෙද්දී රනිල් රාජපක්ෂලා ඔය නාමල්ලා ඔය ගැන්සිය දැන් මේ මොහොත වෙද්දී අරන් යන මීඩියා කැම්පේන් එක. මොකද මේ වෙද්දී තරුණ පරම්පරාව ඉන්නේ සෝෂල් මීඩියාත් එක්ක. ඒකට ෆේක් account වලින් 100 ගානට මේ තරුණ පරම්පරාව බස්සලා තියෙනවා. ඒක හරි පැහැදිලි තත්ත්වයක්. නමුත් හැබැයි මේ ෆේක් account හැමතිස්සෙම රන් වෙන්නේ නැහැ. අදාළ ප්‍රශ්න දිලා රන් වෙනවා. නමුත් ඒ කියන්නේ කොහොම වුණත් දැන් ඕල් ෆේස් එක විතරක් නෙමෙයිනේ අපි හිතන්නේ. අපි සිංදු කියන්නේ ගියා ලංකා වටේම තියෙන ගොඩබෝ ගම් වලට. නමුත් දැන් ඒ ගම් වල ඕල් ෆේස් එකට එන්න බැරි හිටපු තරුණ තරුණියෝ ඒ මොහොත වෙද්දී ඒ ගමේ ගම හදාන තිබ්බ ගොඩබෝ ගම්. නමුත් දැන් ඒගොල්ලෝ අහනවා අයියේ දැන් මොකද වෙන්නේ? මචං මොකද වෙන්නේ? ඉස්සරහ මොකද වෙන්නේ? මේ දැන් මේක අවුලක් නැහැ නේද ඉස්සරහ කිව්වා වගේ? අවුලක් නැහැ නේද? මේ රණිල වෙන දිගටම ගෙන්නේ. මුව දිගටම අපි මරා ගන්න කයිද? මේක මේ විදිහටම දේද? දැන් මොනවද ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ඇත්ත සමාජයට. ඇත්ත තරුණිය. ඒ තරුණ ප්‍රජාවට මේ ඇත්ත ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මහජන කවුන්සිලය වගේ ජනරල් ව්‍යාපාරය වගේ තමයි යෝජනා කරනවා. මෙතනින් එහාට මේ දැනුවත් කිරීම වඩාත් පුළුල් ලෙස මේ දැනුවත් කිරීම කරන්න ඕන. මොකද විශේෂයෙන් මේ තරුණ පරම්පරාව බා ගන්න තැනක ඉන්නේ. මොකද ඊළඟ ඡන්ද ටික ඒගොල්ලන්ට ඡන්ද විශාල ප්‍රමාණයක් තියෙන මේ තරුණ පරම්පරාව. එතකොට ඒක නිසා අපි අරගලේ අරුභුගේ සම්බන්ධ අරගලේ අවසන්ද ඒක හිමයක් නැහැ. අරගලේ දැන් පටන් ගත්තේ මෙතන ඔක්කොම ඉන්නේ බෞද්ධයෝ කියන්නේ මොකද මෙතන සමස්තයෙන් ඉන්නේ මේ අරගලේ සක්‍රීය ක්‍රියාකාරකී. ඒක නිසා මේ පණිවිඩය මොන මාධ්‍යයෙන් හරි මොන විදියෙන් හරි ඒක මම කියන්නේ ෆේස් ටු ෆේස් සම්බෙලා මේ තරුණ කණ්ඩායමෙන් මේ කතා කරන්න ඕනේ කියන එක විතරයි. මොකද නැත්තම් මේක දියාරු වෙනවා. දැන් අපේ ළඟම යාළුවන්ට රණිල් හොඳ වෙලා අපි දන්න කෙන යාළුවන්ට ඒක මොන පදමකින් කිව්වද දන්නේ? ඒ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් නෙමෙයි තුන්දෙනෙක් අපි දන්න කියන හතර පහ දෙනෙක් ආයතනේ ඇඟිලි ගන්න තමයි මේක අරන් යන්නේ. නමුත් මේක ගමොලි එනවා වොන්ඩර් වෙනවා. එතකොට ඒ කියන්නේ මේක හරි ටූන් එකක් කරලා තියෙන දැන්. එතකොට මේ ටූන් එක තවදුරටත් ඒවම බූස් කර කර ගම් මට්ටමින් යවන්න. එතකොට අපි කොතනද මේක විච් කරන්නේ? එින්ද යෝජනා කරනවා අපි තවදුරටත් හරියට බැට් කරමු. පිච් එක මොකක්ද? ඒක ලහිරු කියව කතා පොලිස් දෙවියන්.